මන් දන්නේ නැහැ මගේ තාත්තා කවුද කියලා. මගේ අම්මා දන්නෙත් නැහැ ඒ කවුද කියලා. එයා මී අම්මා. මම් පුංචි කාලේ ආ පුරුදු වෙලා හිටියා මාව මී ඇඳයට හංගන්න. මෙහෙට එක එක මිනිස්සු ආවා. එයා මට කියනවා සද්ද නොකර ඉන්න කියලා. සද්ද කළොත් මාව මරනවා කියලාත් කියනවා. හෙවිලාවට යාගේ මූණ යකෙක් වගේ. මං ඇත්තටම බය වෙලා ඇඳ යට ගුලි ගහනවා. ශීත කාලෙදි යා මගේ ඇඟ බ්ලැන්කට් එකකින් උතනවා. ඒත් මට තවත් සීතලයි. මාව මදුරෝ කනවා කැරපොත්තු මීයෝ මගේ ඇඟ දිගේ දුවනවා. ඒත් මං නිදා ගන්න උත්සාහ කරනවා. ඒ අතරම මට ඇඳ උඩින් එක එක සද්ද ඇහෙනවා. සමහර වෙලාවට මේ මිනිස්සු සල්ලි දුන්නේ නැතුණාම අම්මා රණ්ඩු කරනවා. තවත් සමහර වෙලාවට මේ මිනිස්සු එයාට ගුටි බැට දෙනවා. මං ටිකක් ලොකු වුණාම මට මේ මිනිස්සුන්ට බොන්න ගෙනත් දෙන්නත් උනා. ඔය කාලෙදි නම් අම්මා මට කාමරය ඇතුලේ ඉන්න ඉඩ දුන්නේ නැහැ. ඒ වෙනකොට මං ඉස්කෝලේ යන්න පටන් අරගෙනයි තිබුණේ. ඉස්කෝලේ ඇරුණම මං පොත් ටිකක් අරන් කමල නැන්දගේ ගෙදර යනවා. එයා වයසින්ද මිනිස්සු කවුරුවත් එහෙට ආවේ නැහැ. දවසක් එයා මැරුණා. මං එතකොට හතේ පන්තියේ. ඔය කාලෙදි අම්මව හම්බ වෙන්න එන අය මං දිහාවෙත් අමුතු විදියට බැලුවා. මට ඒක අප්පිරියයි. තාමත් හොඳටම අප්පිරියයි. අම්මටත් ඒක තේරුණා. එයා කැමති වුණේ නෑ මං එයා වගේ කෙනෙක් වෙනවට. ඉතින් එයාගේ රස්සාව කාමරෙන් එළියට අරන් ගියා. දැන් එයා එළියට යනවා. ඔයාට කියන්න එයා සමහර දාට ඉන්නේ හොඳටම බීලා. එහෙම දාට එයා මට බනිනවා. කැත වචන කියනවා. දුස් කියනවා. එයාගේ හැම ප්‍රශ්නයකටම හේතුව මම කියලා. ඇයි මං උඹ වගේ හැත්‍රියෙකුට ඉපදෙන්න ඉඩ දුන්නේ? ඇයි උඹට පෙරෙන්නේ මගේ බඩ ඇතුළතින්ම මැරිලා යන්න? ඔය වගේ දේවල් කිය කිය මට සාප කරනවා. මරදාන සහ මාතර සුරස පුත් මැදුරු සහ දිවයින පුරා පුත්හල් වෙතින් සේට 20ක වට්ටම් සහිතව ගෙදරටම ගෙන්වා ගැනීමට www.surasa.lk වෙබ් අඩවියෙන් ඔන්ලයින් ඇනවුම් කරන්න. පාඨක සිරස සරසන සුරස.